නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා ඇතුළු 16 දෙනෙකු අදාළ වැඩබිමට අනවසරයෙන් ඇතුළු වී ලක්ෂ 4 හමාරක පමණ අලාභයක් සිදු කළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. ඒ අතරට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ඇතුළත්. සිද්ධිය සම්බන්ධයෙන් නියෝගය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ මහජන නියෝජිතයින් මෙලෙස නීතිය අතට ගැනීම අනුමත නොකරන බවයි. පැමිණිලිකාර සමාගමට තර්ජනය කළහොත් ඇප අවලංගු කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා නඩු විභාගයේ අගෝස්තු මාස 28 වෙනිදා දක්වා කල් තැබුවා.